හෙට දවස සඳහා තීරණයක් ගැනීමේදී එහි තීරණාත්මක සාධකයේ වන්නේ ඒ තීරණයට බලපෑම් කළ හැකි පිරිසය. අනාගත වෘත්තීය මාවත හෝ කිසියම් පාඨමාලාවක් තෝරා ගැනීමේදීද මෙහි කිසිදු වෙනසක් නැත. උසස් පෙළ විෂය ධාරාව තෝරාගත්තේ දෙමාපියන්ගේ හෝ ගුරුවරුන්ගේ කැමැත්ත මත බව බොහෝ සිසුහු කියතේ. ඇතැම් විට වෙනත් වැඩිහිටියෙක්ගේ හෝ මිතුරෙක්ගේ වාරණයකි. ඔබේ තීරණය ඔබ තනිව ගත යුතු යයි පහසු උපදේශයක් යමකට දිය හැකිය. එහෙත් ඒ යථාර්ථය නොවේ නම් එබඳු උපදෙස් නොදී සිටීම වඩාත් හොඳය. අනෙක් අතට වැඩිහිටි පරපුරේ මඟ පෙන්වීම නොමැතිව ගනු ලබන තීරණේ වඩාත්ම නිවැරදි දෙයයි කියන්නේ කෙසේද? ඒ වැදුනහොත් ඔබ වැඩවඩක් පසු තැවෙනු නැත. එබඳු වැඩසටහන් වලට අපුරු ඉඩකඩක් විවර වීමේ ප්‍රවණතාවද මේ දිනවල දැකිය හැක. උපදේශයක් හෝ මඟ පෙන්වීමක් වඩාත් ඵලදායකක් වන්නේ ඒ ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නැංවිය හැකිවීමේ සහ ක්‍රියාත්මක වීමේ ප්‍රමාණය අනුවයි. තමා පිළිබඳ ස්වං ඇගීමක් අනුව තීරණ ගැනීම කළ යුතු බවට විවාදයක් තිබිය නොහැක. එහෙත් මේ අදහස වැරදි කෝණෙන් අල්ලාගත් විට අප සිතන්නේ දෙමව්පියන් හා වැඩිහිටියන්ගේ අදහස් නොවිතගත් බවයි. වැදගත්ම කාරණේ නම් ඔබ දෙමව්පියන් ඔබගේ තීරණ වලට මෙතරම් මැදිහත් වන්නේ ඇයි යන්නයි. ඔවුන්ගේ තීරණේ කුමක් වුවත් එහි පරමාර්ථය ඔබේ යහපත බවට කිසිම සැකයක් නැත. ඇතැම් දෙමව්පියෝ තම දරුවන් මග වරද්දා ගන්නු ඇතැයි අපම නිවියකින් පසුවදී. ඒට අනන්තවත් සාධාරණ හේතුද තිබේ. එහෙත් මේ බලපෑම කරදරයක් සේ තකන්නටත් ඒ නිසාම දෙමව්පියෝ හෝ වැඩිහිටියන් සමග ඇති සම්බන්ධතාව පළදුවන්නට හෝ දුරස් වන්නට ගතවන්නේ සුළු කාලෙකි. වෘත්තීය ජීවිතයේ හෝ අධ්‍යාපනය ගැන පමණක් නොව සමස්ත පෞද්ගලික ජීවිතයෙන් පිළිබඳව දෙමව්පියෝ වද වෙති. කරදරු උස්මහත් වූ නුඹදු එහි ඇතරම් වෙනසක් නොමෙත. ගෙදරින් එළියට බසින විට ආපසු එන්නේ කීයද කියා සයි. හවස 6 වෙනකොට ගෙදරින් ඕන කියා පුංචි තරුවටුවක් කරයි. පාඩම් කරාද, කෑවද, බිව්වද, අරක කරාද, මේක කරාද යනුවෙන් අනන්ත අප්‍රමාණ සුවබැලීම් කරයි. නව යෞවනයේ පසු ක්‍රමෙ සිටින හෝ වැඩුණු දරුවන්ට මේ හිසර දෙකි. මේ මොන කරදරයක් දෙනුවෙන් ඔවුන් නුරණ වෙති. මැසිවිලි නැගති. ඔබ ගෙදරින් නික්ම රැකියාවට එතයි සිතන්න. දැන් පෙර කීරස අසන්නට කෙනෙකු නැත. ඔබ හුදකලා බෝඩින් වී සිටි. ඕනෑම මොහොතක ඕනෑ තැනකට යා හැකිය. අපමණ රැබෝ වී බෝඩිමට ආ හැකිය. එහෙත් ඉඳහිට ගෙදර ගිය විට තවමත් එළියට බසිද්දී රෑනෝවේ ගෙදරින් යයි දෙමව්පියෝ කියති. ඔබේ මුවගට සිනහාවක් නැගෙන නොඅනුමානයි. මා මේට කියන්නේ අත්‍යවශ්‍ය කරදරේ කියයි. ඔබ තනිව පාළුවේ හෝ හුදකලාව සිටින මොහොතක මේ අත්‍යවශ්‍ය කරදරේ කොතරම් සුන්දරදයි මොහොතකට සිතන්න. ඒ කරදරේ ඔබට ඇති ආදරය හා සෙනෙහස හුවා දක්වන කැඩපතක් බඳුය. කෙසේ වෙතත් මින් අදහස් කරන්නේ අන්නාගේ උපදෙස් මතම ඔබ යැපිය යුතු බව නොවේ. ඔවුන්ගේ අධ්‍යක්ීම් අවසදේ ලබාගත යුතු බව හා ඔබ කෙරෙහි දක්වන ඒ සැලකිල්ලට ආදරය කළ යුතු බවයි. ජීවත් වීම කලාවය කියන්නේ ඔබගේ මෙම්ම අන්නාගේ අධ්‍යක්ීම් භාවිත කිරීමේ කලාවටය. අධ්‍යක්ීම් සහිත පුද්ගලයෙකුට අධ්‍යක්ීම් නැති මුදල් ඇති අයෙකු හමු වී නම් අධ්‍යක්ීම් ඇති පුද්ගලයා අතර කල නොයවා ඒ මුදල් ලැබුණ ඇත. ඉන්පසු මුදල් තිබූ පුද්ගලයාට ඉතිරිවන්නේ ඒ අධ්‍යක්ීම් පමණයි. මන්ද අධ්‍යක්ීම් යනු තරමත් තද හෝ දුෂ්කර ගුරුවරයෙකි. ඔහු පළමුව ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්නටදී පාඩම කියා දෙන්නේ ඉන්පසුවයි. එමෙන්ම අධ්‍යක්ීම් හොඳ ගුරුවරයෙක් වන නමුත් ටියුෂන් ගාස්තුව ඉහළයි කියා කියමනක් තිබේ. මින් කියවෙන්නේ අධ්‍යක්ීම් පහසුවෙන් ලබාගත නොහැකි බවයි. දෙමව්පිය ඔබට වැඩි අධ්‍යක්ීම් ලැබුවෝය. ඔහු එහි මිල දැනිතී. නිරන්තරයෙන් ඔබ පසපසින් ඉන්නට උන් උත්සාහ දැරීමේ රහසයයි. ඒ හැරෙන විට වෙනත් කිසියක් වෙත් නම් ඒ ආදරයයි. මේ කරුණ දෙකම ඔබේ අවධානයට ලක්විය යුතුයි. ඇත්තම විට අවසනම් වන්නේ ඔවුන්ගේ අධ්‍යක්ීම් හා සැලකිලි යම්තක් දුරකට අද දවසට යල්පැන ගිය හැකි එකක් වීමයි. නොඑසේ නම් අද දවසේ තොරතුරු ඔවුන් සතු නොවීමයි. අපට මේ දෙක සම්මිශ්‍රණය කළ හැකි නම් අපුරු නිර්මාණයක් කළ හැකි බව සහතිකය. ඔබේ අද දවසත් ඔවුන්ගේ ඊයේ දවස සම්මිශ්‍රණය කළ විට ඉදිවනු ඇත්තේ අපේ හෙට දවසයි. මෙතනදී වැඩිහිටියන් සතුවද වැදගත් කාර්යභාරයක් ඇතයි මම විශ්වාස කරමි. එනම් ළමයාගේ අදහස් වලට ගරු කිරීම හා ඔහුගේ චින්තනයට අවශ්‍ය පිළිගැනීම ලබා දීමයි. අධ්‍යාපනයේ රහස නදා පවතින්නේ ශිෂ්‍යයාට දක්වන ගෞරවය මතයයි කියමනක් තිබේ. ඔබට ඔහු දිනාගත හැක්කේ ඔහු කෙරෙහි විශ්වාසය තැබීමෙනි. අනෙක් අතට හෙට දවස ඔහුගේය. අද දවසේ ගන්නා තීරණ මත යැපෙන්නේ ඔහුය. ඒ තීරණේ වගකීම්ද අත්විඳින්නාද ඔහුය. එබැවින් ඔහුට ඒ තීරණේ ගන්නට අයිතියක් දෙහිම විය යුතුයි. අප ඔවුන්ගේ ජීවිතයේ තීරකයන් වූ විට මේ රේසක දිවිය යුත්තේ අපේ මන් තීරුවේය. අපගේ නීති රීති වලට යටත්වය. අප 1, 2, 3 කියා කියූ විට ඇරඹ දිනුම් කණුවලඟින් අවසන් වන තරගයක් නොවේ ජීවිතය. එබඳු තරගයකදී ඔවුන්ට උරුම වනු ඇත්තේ හති වැටීම පමණි.